Ragam Sri Lanka Mata later this with this Rekia Avasta Martha visit the Kavisituna Edgar Kridanganedi. Ape Parliament Katanaga Tumata Virudha Genina Vipakshanaik Vipakshanaik Tumatu Kandami Dirpatkala Yojana Pilibandra Tamai Sakacha Venne Nala Kodeheva Matuma Q Karnate Yamekatugiri Makena Mamatekagai the Parliament to Pilibando Adarate Janatawagi Visase Kadavilati. ඒකට ප්‍රධාන හේතුව තමයි පාර්ලිමේන්තුවේ ගොඩාක් දෙනෙක් කතා කරන්නේ මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය දේවත් රටේ ජනතාවගේ ප්‍රශ්නවත් නෙමෙයි වැඩිපුරම කතා කරන්නේ රාත්‍රියේ කොහොමද රූපවාහිනියට කෑල්ලක් දාගන්නේ කියන එක පිළිබඳ. ඒක තමයි ප්‍රධානම ඉලක්කය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අද පාර්ලිමේන්තුව මේ තරම් හැල් වෙලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම මේ පාර්ලිමේන්තුව හැල්වි මම 1994 ඉඳලා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. My name is Parliament to a Sajivi, then I got to the Vasindalatama, me Tate Vardene Atune. Mankiane, King, me Janata, but me Danagani, me IT, Kapaduin, Nonegil, Habe, Epilibando, Tinduga, Namastavi, Mamatiti, Maget Mateune, Parliament to a Katawa, Janata, Danagatam, Honda, Ege Prashak, Janata, Taubo, the Klabagan, the Puluanki. Eva game up, Ege, the Hitua, even a Kotayam. අසුභවාදී දේවල් සිද්ධ වුණා නම් මේ ජනතා නියෝජිතයන්ගේ කතාව තම ඡන්දදායකයන් අහන නිසා පාර්ලිමේන්තුව එදාට වැඩිය විනීත වෙයි සම්මර වෙයි හොඳින් පාර්ලිමේන්තුව තියෙයි කියලා බලාපොරොත්තුවක් අපේ තිබුණා. නමුත් ඒක නෙමෙයි අවසානට උනේ සම්පූර්ණ අනිත් පැත්තට ගියේ මේක තාමත් අසම්මර පාර්ලිමේන්තුවක් බවට ක්‍රමානුකූලව පත් වෙමින් යන්නට පටන් ගත්තා. දැන් පාර්ලිමේන්තු කතාවලදී වැඩි ප්‍රමාණයක් පාසල් දරුවෝ ඉවත් කරන්න වෙනවා. හැමදාම පාර්ලිමේන්තුවට පාසල් දරුවෝ එනවා පාර්ලිමේන්තුවේ නරඹන්න ගැලරිය ඉන්නවා එතකොට කතානායකතුමාට සිද්ධ වෙනවා මේ පාර්ලිමේන්තුවේ හැසිරීම අනුව ඒ ළමයි ඉවත් කරන්න මොකද ඒ තරම් අසම්මර විදියට මේ පාර්ලිමේන්තුවේ කතා ඇති වෙන්න පටන් ගත්තා මේක කවදාවත් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ මේ එන්න එන්න වර්ධනය වීමක් තමයි තියෙන්නේ ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ කාලය පිළිබඳව ගත්තොත් ඇත්තටම මම හිතුවේ නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවට කතානායකතුමාට විශ්වාස මංගයක් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් වෙයිද කියන සැකේ මට තිබුණා. මොකද ඒ තරමටම තිබුණ දේ තමයි පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම වැඩි ප්‍රමාණයක් කතා දුන්නේ සහ පොයින්ට් ඔෆ් ඕඩර් වලට ඉඩ දුන්නේ විපක්ෂයට. විපක්ෂ නායකතුමා උදේ පාන්දර හැමදාම පැයක් දෙකක් මේ පාර්ලිමේන්තුවේ කාලය ගන්න. ඉතාමත් අත්‍යවශ්‍ය දේවල් වලට ගෙනීමේ යුතුයකමකුත් තියෙනවා අයිතියකුත් තියෙනවා. විපක්ෂ නායකතුමාට විපක්ෂ සම්විධායකතුමාට අයිතිය තියෙනවා යම් වෙලාවක ඒ වගේ රටේ තියෙන දැවැන්ත ප්‍රශ්නයක් පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. නමුත් එතුම හැමදාම කතාවක් කරා. මේ පාර්ලිමේන්තුවේ හැමදාම කතාවක් කරපු කෙනෙක් ඉන්නවනම් ඒ විපක්ෂ නායකතුමා. මගේ ඉතිහාසයේ මම මේ දේශපාලනයේ ඉඳපු කාලය තුළ කවදාවත් ඒ වගේ විපක්ෂ නායකතුමෙක්ගේ කතා නම් මට අහන්න ලැබුණේ නැහැ. ඒකෙන් එක පැත්තකින් බැලුවත් අනිත් මන්ත්‍රීවරුන්ගේ විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය වෙනවා. මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. මොකද ඒ අයට කතා කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා තමයි ඒ අයත් පැන පැන පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ලන්නේ. මොකද ඒ අය දන්නේ ඒ අයට කතා කරන්න වෙන්නේ නැහැ. කතාවල් වෙලා වෙන් කරගන්න බැරි වෙනවා. ඒතර ඒ අයත් බලන්නේ මේ පාර්ලිමේන්තුවට ආම ගමේ ඉඳලා ආවම කොළඹේ ඇවිල්ලා පාර්ලිමේන්තුවට ආවම මේ කතා කරේ නැත්තම් ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් ගම්මල ඡන්දදායක බලනවා අපේ මන්ත්‍රීතුමා ගියා. විපක්ෂයේ ඉන්නේ හොඳ හඬක් නගන්න පුළුවන් කට්ටිය මේකේ ගිහිල්ලා කතා කරයි. ඉතින් එහෙම අවස්ථාවක් නැති වෙනකොට මේකත් තරඟයට උදේට තරඟයට එක්කෙනාගේ එක්කෙනා නැගිට නැගිට මේ රීති ප්‍රශ්න මතු කරමින් කාලේ විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. උදේ පැය දෙකක් විතර මේ විනාශ වෙන කාලේ කොච්චරද බලන්නේ මේකෙන් මොන හරි ප්‍රතිඵලයක් ඇති වෙලා තියෙනවද කියලා. දැන් ඇත්තටම ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බැහැ. අහන තරම් ප්‍රශ්නවල අහන තරමේ හැටියට. ඒ නිසා මේ මම කියන්නේ කතානායකතුමාට අපි පැහැදිලිව කියන මේ කතානායකතුමාට මේ කාරණේදී අපි සහයෝගය ලබා දෙනවා. හැබැයි එතුමා මේක ජයග්‍රහණය කරාට පස්සේ හරි මේ පාර්ලිමේන්තුව පාලනය කරන්න ඕනේ. ඒක ආණ්ඩු පක්ෂද විපක්ෂද කියන එක නෙමෙයි. ඉතාමත් කෙටි වෙලාවක් ඇතුළත මේක මේ උදේ කාලයේ ඒ ප්‍රශ්න අහන ඒවා අවසන් කළ විවාදය ගෙනියන්න ඉඩ දෙන්න ඕනේ. මම කවදාවත් දැක්කේ නැහැ ඔය තරම් මේ 94 ඉඳලම මේ තරම් රීති ප්‍රශ්න මතු කරන පාර්ලිමේන්තුවක් මම දැක්කේ නැහැ. අවශ්‍ය කාරණේටත් රීති ප්‍රශ්න අනවශ්‍ය කාරණේටත් රීති ප්‍රශ්න. ඊළඟට දැන් ඡන්දයක් ප්‍රකාශ කරාම ඒකට ස්විච් එක ඔබා ගන්න බෑ ගොඩක් කට්ටියට. සමහර කට්ටියට නම් එහෙම ප්‍රශ්න ඇති වෙනවා ඒක වෙන්න පුළුවන්.
හැබැයි එහෙමනේ හිතලම නවත්ත ගන්න. එතකොට කියනවා ඡන්දේ ප්‍රකාශ කරන්න කාටද කියලා තව කතාවක් කළා තමයි ඒකටත් ඡන්දේ ප්‍රකාශ කරා. බලන්න මොන තරම් නරක විදියටද මේ පාර්ලිමේන්තුවේ හැසිරීම තියෙන්නේ. ඉතින් මෙතන ඉන්න කට්ටිය ඉන්නවා ගොඩාක් ජේෂ්ඨ මන්ත්‍රීවරු. ඒගොල්ලෝ දන්නව කොහොමද මේ පාර්ලිමේන්තුව පහුගිය කාලෙක හැසුරුනේ කියලා. ඒ නිසා කතානායකතුමා සහ ඔබතුමා ඔබතුමාලා කණ්ඩායමටම නියෝජ්‍ය කතානායකතුමාත් ඔබතුමාත් මේ කාරණේ හොඳටම දන්නවා. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේට පසුව හරි අපි දිනවනවා මේක. හැබැයි පාර්ලිමේන්තුවක් විදියට මේක ගෙනියමු. ඒකෙදි කෑ ගැහුවට කමක් නැහැ. අපි මේකේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා. මේ අනවශ්‍ය විදිහේ මේ රීති ප්‍රශ්න වලට දිගින් දිගටම කටයුතු කරනවනම් එයාට එරෙහිව කටයුතු කරන්නත් බලය තියෙනවා කතානායකතුමා. ඔබතුමාට ඒ බලය තියෙනවා. ඒ වගේම වෙලාව අනවශ්‍ය විදියට පාවිච්චි කරනවනම් ඒ වළක්වන්න බලය තියෙනවා. ඒ නිසා ඒ වගේ කටයුතු කරොත් මම හිතන්නේ අපිට පාර්ලිමේන්තුව හොඳ තත්යකට ගේන්න පුළුවන්. මේ සිද්ධිය දිහා බැලුවොත් මේ කතානායකතුමාට ගේන විශ්වාස මංගයක් ගේන්න කිසිම පදනමක් නැහැ මේ කාරණය සම්බන්ධව ගත්තොත්. ඒකට ප්‍රධාන හේතුව තමයි දැන් මේ පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධවනේ තියෙන්නේ. ඒතකොට සමාජිකයෝ දෙන්නේ ඡන්දය විරුද්ධව දෙනවා, දෙන්නේ ඡන්දෙ නොදී ඉන්නවා. හතර දෙනෙක් පක්ෂව ඡන්දෙ දෙනවා. ඒතකොට ඕක හැමදාම සිද්ධ වුණොත් මොකද කරන්නේ? මෙතන තියෙන ව්‍යවස්ථා දායක ස්වභාවයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න මේ ව්‍යවස්ථා දායක ස්වභාව හදන්නේ ස්වාධීනව කටයුතු කරා. දැන් පාර්ලිමේන්තුවේ නිල වශයෙන් පත් වෙන කණ්ඩායම් ඉන්නවා. ඊට අමතරව මේ ස්වාධීන කණ්ඩායම් වල කියලා කියා ගන්න කට්ටිය තමයි මේ විදිහට හැසිරෙන්නේ. එක්කෝ පක්ෂයි කියන්න ඕනේ, එක්ක විරුද්ධයි කියන්න ඕනේ. දැන් හැමදාම ඕම දිගට දිගට ඇදගෙන ගියා නම් මොකද වෙන්නේ? එතකොට මේ රටේ පොලිස්පතිවරයෙක් නැහැ. මොකද මේ කණ්ඩායම් වලට මන් දන්න විදිහට විපක්ෂේම තමයි මේ දෙන්නට උපදෙස් ලබා දීලා තියෙන්නේ ඡන්දේ පාවිච්චි කිරීමෙන් වැළකින්න කියලා. අපිට දැනගන්න ලැබෙන තොරතුරු අනුව ඒගොල්ලන්ට කියලා දෙනවා. මොකද හේතුව? දැන් මේ පාතාලය මර්ධනය කරන්න, ඒ වගේම කුඩුකාරයෝ අල්ලන්න, කුඩු ගේන මිනිස්සු, කුඩු බෙදෙන මිනිස්සු මේ ඔක්කොම අල්ලන්න යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා. ඒ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙනකොට පොලිස්පතිවරයා විශාල කාර්යභාරයක් කරනවා. අද ඒ බැටලීම් විශාල වශයෙන් සිද්ධ වෙනවා. ඒතකොට මේක වළක්ව ගන්න කාටද ඕන? ඒ වළක්ව ගන්න ඕන කුඩු ගේන මිනිස්සු අද ගිහිල්ලා සමහර විපක්ෂයේ කණ්ඩායම් මුණ ගැහෙනවා. අපි දන්න අපිට ආරංචි ලැබෙනවා. ඒ අය ගිහිල්ලා දැන් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් දෙක තුනම මුණ ගැහිලා බලනවා මේ කොහොමද කඩාකප්පල් කරන්නේ, කොහොමද මේ පොලිස්පතිවරය අයින් කරන්නේ, පුළුවන් නම් කොහොමද මේ ඇමතිවරයත් අයින් කරන්නේ, කොහොමද මේ වැඩපිළිවෙල නවත්තන්නේ කියලා දරන උත්සාහයක් තියෙන. නැත්තම් මේ පොලිස්පතිවරයට විරුද්ධ වෙන්න මොකද්ද තියෙන කාරණේ? මෙතෙක් කවදාවත් නැති විදියට මේ රටේ මේ මත්තුව දුර නැති කරන්න මේ පොලිස්පතිවරයා මහන්සි වෙනවා. ඒක හිතට එකඟව ඕනම කෙනෙක් පිළිගන්න කාරණයක්. ඕනම කෙනෙක් පිළිගන්න කාරණයක්. එහෙමනම් හැම වෙලාවෙම අපි මම නම් විශ්වාස කරේ මේ යෝජනාව එනකොට ව්‍යවස්ථා දායක සභාවට සියලුම දෙනා එකහණින් ඔහුගේ පත්වීම අනුමත කරයි කියලා. ඔහුට සහයෝගය ලබා දෙයි කියලා. මොකද මේ රටේ කුඩු වසංගතය නවත්තන්න හැමෝම ප්‍රතිඥා දෙනවා. හැම ඡන්දපොරොන්දුවකදීම කියනවා. හැම වේදිකාවකදීම කියනවා. හැබැයි ප්‍රායෝගිකව ඒක ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද හුඟක් මේ කුඩුකාරයොන්ට පුළුවන් දේශපාලඥයොන්ට වෙන්න පුළුවන්, තවත් කට්ටියට වෙන්න පුළුවන් සල්ලි පොම්ප කරා. මෙච්චර කාලයක් ආරක්ෂක අංශ බොහෝ දෙනෙක් සල්ලි වලට යටත් කරගෙන හිටියා. පොලිසිය ඉහළ නිලධාරීන් හැසිරෙව්වා කුඩුකාරයොන්ට ඕන විදියට. මොකද ඒ අයගේ ළඟ ලක්ෂ මිලියන් නෙමෙයි තියෙන්නේ, බිලියන් වලින් සල්ලි දියෙන. ඒ බිලියන් වලින් ඒක හැසිරෙව්වා. මේ වතාවේ කරගන්න බැරි වෙනකොට ඒ පොලිසිය හසුරව ගන්න බැරි වෙනකොට දේශපාලඥයෝ හසුරවගෙන බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ විශ්වාස භංගයේ මේ වෙලාවේ ගෙනාවේ කිසිම පදනමක් නැතුව, කිසිම පදනමක් ඇති කාරණයකට නෙමෙයි මේ විශ්වාස භංගය ගෙනාවේ කියන එක මම පැහැදිලිව කියන්න කැමතියි. ඒ වගේම තමයි මෙතන අපේ නාලක ගොඩේව මැතිතුමා තවත් කිව්වා හිටපු ජනාධිපතිතුමාට යන්න උනා කියලා. ඔව් යන්න උනා. එතුමා ජයග්‍රහණය කරවන්න අපිත් වැඩ කරා. කවුරුත් මහන්සියලා 69 ලක්ෂයක් ඡන්ද එතුමාට දුන්නා. හැබැයි ඒ හදන ප්‍රතිපත්තිමාලාව හදන ඒ වෙලාවෙත් සිටි ඔබතුමා ලොකු කාර්යභාරයක් කරා. අපි දන්නවා, මම හිතන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හදන කණ්ඩායමේ ප්‍රධානී හිටියේ නාලකොඩ හේවා මැතිතුමා. මම දන්න විදියට ඒ එතුමාගේ වැඩපිළිවෙලක් තමයි, එතුමත් එක්ක එකතු වෙලා තමයි ගියේ. ඒක හොඳයි. වියත්මග එකතු කරගත්තා. වියත්මගත් එක්ක වැඩපිළිවෙල ගියා. ඊට පස්සේ තිබුණා සංස්ථාවලට තනතුරුපත් කිරීම. ඒ තනතුරුපත් කරන එකත් ඒ වෙලාවේ හිටිය ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු කමිටුවකින් කරේ. ඒ වයිදි ඇමතිවරුන්ට සාමාන්‍ය සම්ප්‍රදාය වුණේ ඇමතිවරුන්ට ඕන සභාපතිවරු පත් කිරීම. නමුත් ඒකෙන් එහාට ගිහිල්ලා ඒ වෙලාවේ ඒ පත් කිරීම කරේ ඒ කමිටුව.
එතනත් හුඟක් පත් කරේ මේ වියත්මගේ කණ්ඩායම. නමුත් මේ වැඩසටහන අසාර්ථක වුණා. අපිට පිළිගන්න වෙනවා. මේ රටේ හැම තැනම කියපු දෙයක් තමයි උගත්තු බුද්ධිමත්තු ආචාර්යවරු මහාචාර්යවරු තමයි පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා. දොස්තරවරු ඉංජිනේරුවෝ එන්න ඕනේ පාර්ලිමේන්තුවට කියලා මේ වෙලාවේ මතයක් තිබුණා. ඒක අපි බැහැර කරන්නේ නැහැ. ඒ අය එන එක හොඳයි. නමුත් ඒ වගේම කිතිමුණා තනතුරු වලට පත් කිරීමෙත් ඒ වගේම කණ්ඩායමක් පත් කරන්න ඕනේ කියලා. නමුත් වැඩේ අසාර්ථක වුණානේ. ඒ සියලු පත් කිරීම් ඒ ගත්ත තීන්දුව අසාර්ථක වුණා. ඒක අපි පිළිගන්නේ. ඒ නිසා තමයි ඉඳපු ජනාධිපතිතුමාටත් යන්න වුණා, අගමැතිතුමාටත් යන්න වුණා, ආණ්ඩුවටත් යන්න වුණා. සම්පූර්ණ වෙනස් පරිසරයක් මේ රටේ නිර්මාණය වෙන්න. අවසාන මොහොතේ අපි දන්නවා පාර්ලිමේන්තුව අල්ලගන්න ගියා. මෙතන පාර්ලිමේන්තුව අල්ලගන්න ගියා. ඒ වෙලාවේ ඇවිල්ලා පැහැදිලිව ඔබතුමා දන්නවා එදා මේ පාර්ලිමේන්තුව අල්ලගත්තා නම් ජනතා විත්ති බ්‍රමුණේ ඒකට නායකත්වය දුන්නේ. අපි දැක්ක පැහැදිලිව හිටියේ කවුද කියලා. එදා මේ පාර්ලිමේන්තුව වටලවල අල්ලගත්තා නම් මොකද්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට වෙන්නේ? ඒවකට ජනාධිපතිතුමා ගත්තු ඒ තීන්දුව නොවෙන්නට අද මෙහෙම කතා කරන පාර්ලිමේන්තුවක් නොවෙන්නට ඉඩ තිබුණා. එක්ක පාර්ලිමේන්තුව ගිනි දියන් ඉඩ තිබුණා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව අල්ලගෙන වෙනත් දෙයක් කරන්න ඉඩ තිබුණා. හැබැයි ඒ තත්ත්වය ඒ වෙලාවේ ඉදිරිපත් වුණු ආරක්ෂක අංශත් ඒකාබද්ධ වෙලා ඒ කටයුත්ත සිද්ධ කරා. එතනින් තමයි මේ පාර්ලිමේන්තුව බේරෙන්නේ. අද මෙහෙම කතා කරන්න අපිට ඔබට මේ විවේචනය කරන්න පුළුවන් වෙන්නේ මේ තත්ත්වය තුළ. අපි අමතක කරන්න හොඳ නැහැ එදා තිබුණු තත්ත්වයත් අද මේ රට ගෙනාපු තත්ත්වයත් පිළිබඳව හැමෝටම වැටහීමක් තිබෙනවා. මොනතරම් අභියෝග මැද්දද මේ රට ගෙනාවේ. පැය 12ක් 13ක් විදුලිය කප්පාදු කරන, ඒ වගේම තෙල් ටිකක් ගන්න පොලිමේ ගිහිල්ලා මිනිස්සු මැරෙන, ගෑස් ටික ගන්න පොලිමේ ගිහිල්ලා මිනිස්සු මැරෙන, ගොවියා ගොවිමෙන් ඈත් කරලා පොර ටිකක් ඉල්ලගෙන හිඟා කන තත්ත්වයට පත් වෙන, අඬා වැටෙන තත්ත්වයට පත් වෙන තත්ත්වයට ගොවියාපත් වෙලා තිබුණු අවස්ථාවක අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරගෙන යන ක්‍රමානුකූල. මම කියන්නේ නැහැ ඒකෙන් මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔක්කොම විසඳුණා කියලා. ජීවන වියදම අඩු වුණා කියලා. හැබැයි එදා තිබුණු තත්ත්වයත් එක්ක බැලුවම අද මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණා. එදා වගකීම් බාරගත්තේ නැහැ පක්ෂ නායකයෝ. දෙතුන් දිනකටම කතා කරා. ඒ කවුරුත් මගහැරපු වෙලාවේ තමයි මේ වර්තමාන ජනාධිපතිතුමා මේක බාරගත්තා. බාරගෙන අද යම් මට්ටමකට ගෙනල්ලා තියෙනවා. දැන් මේ මට්ටම ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ. එදා ඒ වැඩසටහනට ඒ ගත්තු ක්‍රියාමාර්ගෙදී ජනාධිපතිතුමා මැවිලා මේ පාර්ලිමේන්තුව කිව්වා මම තනියෙන් ආපු පුද්ගලයෙක් මට සහයෝගය ලබා දෙන්න කවුරුත් කියලා. මේ රට ගොඩ ගන්න. හැබැයි ඒ වෙලාවේ විපක්ෂයේ විදියට සහයෝගය ලබා දුන්නා නම් කවුරුත්. අද මේ තියෙනවට වඩා හොඳ තත්ත්වයකට එනවා. අද මේ තියෙන තත්ත්වෙට වැඩිය හොඳ තත්ත්වයකට එනවා. නමුත් ඒ අඩුගානේ බාධා නොකර හිටියනම් බාධා විතරමයි ඇති උනේ. බාධා කිරීම මැද්දේ හරි මේ තත්ත්වෙට ගෙන අපේක පිළිබඳව අපි සතුටු වෙන්න ඕන. Thank you. Honorable Nalake Goreva, what is the point of order? ගරු ඇමතිතුමා සඳහන් කරපු එක කාරණයක් ගැන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. Honorable Nalake Goreva, this is not a point of order. Point of order. Okay. Yeah. What is the point of order? මගේ නම කිව්වා. That's a point of order. He mentioned my name and he okay. made a major accusation. So I have to answer that. ඔබතුමා කතා කරා මේ වියත්මගයව මේ සභාපතිවරු වශයෙන් පත් කරපු එක අර්බුදයට හේතුවක් වුණා කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. අපි හැමෝම දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව අරගලෙන් පන්නාගෙන ප්‍රධාන වශයෙන් මේ තුනේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඇති වෙච්ච පොහොර අර්බුදය සහ ඊට පස්සේ ඇති වෙච්ච විදේශ විනිමය ප්‍රශ්නද ගෑස් විදුලිය ප්‍රශ්නෙ. ওই දෙකටම වියත්මගේ සම්බන්ධයක් නැහැනේ. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් එතුමාගේ පොත කියවල බලන්න. එතුමා දැන් පොතක් නිකුත් කළ තියෙනවා. පොතේ පැහැදිලිව කියලා තියෙනවා එතුමායි කෘෂිකර්ම ව්‍යාපෘති කරන වෙලාවේ එතුමාට උදව් කරපු කෙනා වශයෙන් දාලා තියෙන්නේ හිටපු කෘෂිකර්ම ඇමති බහින්දානන්ද මහත්මයා. වෙන කිසි කෙනෙකුට සඳහන් කළා නැහැ. ඊට අමතරව මතක තබා ගන්න ඔය ඒ වෙලාවේ ලේකම්වරු වශයෙන් පත් වෙච්ච වියත්මක සමාජිකයෝ එකට විරුද්ධ වුණා. ඒකට මොකද කරේ? හතර දෙනෙක් පස් කරා. ඒක තමයි ඇත්ත කතන්දරේ. Thank you. Honorable Dilan Pereira. News 19.lk.